අතීතයේ වාසය කරපු සමහර සතුන් වර්ග අදවන විට මිනිස් ක්‍රියාකාරකම් නිසා ලෝකයෙන් වඳ වෙලා ගිහින් තියෙනවා. ඒ වගේම තමයි වඳවීමේ තර්ජනයට ලක් වෙලා ඉන්න සතුන් වර්ග ආරක්ෂා කරගැනීමට විවිධ රටවල් විසින් විවිධ ක්‍රියාමාර්ගත් අරගෙන තියෙනවා. සුදු රයිනෝසිරස් සතුනුත් ඒ වගේ සතුන් විශේෂයක්. මේ වීඩියෝ එකෙන් ඔයාට වඳවීමේ තර්ජනයට ලක් වෙලා ඉන්න සුදු රයිනෝසිරස් සතුන් ගැන තොරතුරු දැනගන්න පුළුවන්. සුදුරයිනෝ යන ගොඩබිම ශීරපායේ සතුන්ගෙන් දෙවන විශාලතම සත්වයයි. ජානමය වශයෙන් විනස් රයිනෝ උපවිශේෂ දෙකක් අප්‍රිකානු මහද්වීපයේ ප්‍රදේශ දෙකක ව්‍යාප්ත වෙලා ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඔවුන් උතුරු සුදුරයිනෝ සහ දකුණු සුදුරයිනෝ ලෙස තමයි නමින් හඳුන්වන්නේ. 2018 වර්ෂයේ මාර්තු මාසයේදී සුඩාන් නම් අවසන් උතුරු සුදු පිරිමි රයිනෝ සත්වයා මියගිය අතර තවමත් ඉතිරි වෙලා ඉන්නේ උතුරු සුදුරයිනෝ සත්වයන් දෙදෙනෙකු පමණක් වන අතර ඔවුන් දෙදෙනාම ගැහැණු සතුන් වෙනවා. නයිජීන් සහ පටු යන මෙම ගැහැණු සතුන් දෙදෙනා කෙන්‍යාවේ ඕල්පෙජේටා සංරක්ෂණාගාරයේ ජීවත් වන අතර සන්නද්ධ ආරක්ෂකයින් විසින් පැය 24 දෙනම ආරක්ෂා කරනු ලබනවා. විවිධ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් මොවුන් දෙදෙනාටම ස්වභාවිකව ප්‍රජනනය කිරීමට නොහැකි කියලා වාර්තා වෙනවා. මේ නිසා විද්‍යාඥයන් විසින් අභ්‍යන්තර සංසේචනය සහ ආදේශක මාතෘත්වය වැනි ආධාරක ප්‍රජනක තාක්ෂණයන් හරහා උතුරු සුදු රයිනෝලා සම්පූර්ණයෙන් වඳ වී යාමෙන් බේරා ගැනීමට උත්සාහ කරන අතර විද්‍යාඥයන් විසින් නයිජීන් සහ පටුගෙන් ඩිම්බ ලබා ගැනීමටත් මියගිය උතුරු සුදු රයිනෝ පිරිමි සතුන්ගෙන් ශුක්‍රාණු ලබා ගැනීමටත් දිනු තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් දකුණු සුදු රයිනෝ මවකට බද්ධ කළ හැකි කලල නිර්මාණය කිරීමට උත්සාහ කරනවා. තෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය බොහෝ අභියෝගවලට මුහුණ දෙමින් තවම පරීක්ෂණ මට්ටමේ තමයි පවතින්නේ. උතුරු සුදු රයිනෝ සතුන් වඳ වී යාමට විශේෂම හේතුව වෙන්නේ දශක ගණනාවක් තිස්සේ රයිනෝ අං සඳහා අධික ලෙස මේ රයිනෝ සතුන් දඩියම් කිරීමයි. දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ සහ කෙන්‍යාව යන රටවල් හතරේ දකුණු සුදු රයිනෝ සතුන් දක්නට ලැබෙනවා. දකුණු සුදු රයිනෝ 19 වැනි සියවස අගභාගයේදී වඳ වෙලා යන්නට ඇතැයි සැලකූ නමුත් 1895 දී දකුණු අප්‍රිකාවේ කවාසුලු නටාල් ප්‍රදේශයෙන් සතුන් 100කට වඩා අඩු කුඩා රංචුවක් සොයා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ශතවර්ෂයකට වැඩි කාලයක් පුරා සංරක්ෂිත ක්‍රියාමාර්ගවලින් පසුව දැනට ආරක්ෂිත ප්‍රදේශවල සතුන් 18,000ක් පමණ සිටින අතර වඳ වී යාමේ තර්ජනයට ලක් නොවන රයිනෝ විශේෂ පහින් එකම රයිනෝ විශේෂයද වෙන්නේ මේ විශේෂයයි. සුදු රයිනෝවන්ගේ සංකීර්ණ සමාජ ව්‍යුහයන්ද තියෙනවා. සමහර විට රයිනෝ සතුන් 14කින් යුත් රංචු ලෙස ජීවත් වෙනවා වගේම වැඩිහිටි පිරිමි සතුන් දල වශයෙන් වර්ග සැතපුම් එකක පමණ භූමි ප්‍රදේශයක් ඔවුන්ගේ වාසභූමිය ලෙස වෙන් කරගෙන ආරක්ෂා කරන අතර ඔවුන් තම සීමාවන් ගොම ගොඩවල් වලින් තමයි සලකුණු කරගන්නේ. නායක පිරිමි සතුන් තම ප්‍රදේශයේ නිරතුරුවම මුර සංචාරයේ යෙදෙනවා. ගැහැණු සතෙකු සඳහා තරඟ කරන පිරිමි සතුන් බොහෝ විට බරපතල ගැටුම් ඇති කර ගැනීමේදී අනිකාට තුවාල සිදු කිරීම සඳහා ඔවුන්ගේ අංග භාවිතා කරනවා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ ගැන ඔයාගේ අදහස මොකක්ද කියලා කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපිව subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් අපි ආයිත් ඉක්මනින්ම මුණගැහෙමු.